උණුසුම් පුවත් ලද සැනින් ඔබ වෙත අරන් එන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිගෙන් විශේෂ නිවේදනයක්. පසුගිය 19 වෙනිදා රඹුක්කන පැවති විරෝධතාවක් විසිරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ භාවිතා කර වෙඩි තැබීමට අනුදුන් සහ එම නියෝග ක්‍රියාත්මක කළ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ නියෝග කළා. එම නියෝගයට අනුව ක්‍රියාත්මක වන ලෙස පොලිස්පතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ඒකකය මීට ටික වේලාවකට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. මෙම වෙඩි තැබීම හේතුවෙන් 42 වෘති දෙදරු පියෙකු මිය ගිය අතර පොලිසියේ නිලධාරීන් 15 දෙනෙකු ඇතුළු 27 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් අතරින් තවත් 8 දෙනෙකු රෝහල්ගතව වැඩිදුර ප්‍රතිකාර ලැබමින් පසුවනවා. මේ අතර මෙම වෙඩි තැබීමට අනඳුන් බව පැවසෙන කෑගල්ල කොට්ටාසේ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KB කීර්තිරත්න මහතා මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවන බවටත් වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානයේ මීට පෙර ක්‍රියා කර තිබුණා. සිද්ධි ඇසින් දුටුවන් ස්ථානීය පරීක්ෂාවට එක් වූ මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශ කර සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙඩි තැබීමට නියෝග දෙන අවස්ථාවේ බීමතින් සිටි බවට තමන්ට හැඟී ගිය බවයි.